දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 311 වැනි ටෙලිවැකිය ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා කතා කරන්නට නේද එකක් අස්වැසුම තව පොඩ්ඩෙන් හිස්වැසුම කියලා ලියවෙන්න ගිය හොඳේ දෙක අර ප්‍රශස්තකරණේ නැත්තම් අර මේ ප්‍රතිව්‍යුහගතකරණේ නේද භයානක වචන හරි ප්‍රශස්තකරණයට ලක් කරන්න යන්නේ රටමද ඔව් රටම තමයි අපේ රටට මේ ඉස්සර නම් කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ආසියාවේ ධාන්‍යාගාරයේ මේ පින්බිම මේ රන්කෙත කියලානේ නේද දැන් කියන්නේ ආසියා නය බිම කියලා මොකද්ද නය බිම ආන්න ඒ නය ප්‍රශස්තකරණය කරන්න හදනවා කියන්නේ ඉතින් රටම ඉතින් අවසානයේදී ප්‍රශස්තකරණයට ලක් කරනවා කියන එක නේද ඒ කියන්නේ වඩා හොඳ රටක් බිහි කරනවා කියන එක වඩා හොඳ ආර්ථිකයක් බිහි කරනවා කියන එක වැරදීමක් නේද එහෙම කියන එක හොඳමදි වඩා හොඳ නයක් බිහි කරනවා කියලා කියන්න බෑනේ නේද නය වඩා හොඳ කරනවා මොකක් ඔහෙම හිතාගන්නට කොහොඳේ දැන් ඊට පෙර අර මේ ඒ දවස්වල ටෙලිවිෂනේ පෙන්නපු හරි අපූරු කාටුණයක් මතක් වුණා මේ ටෙලිවැකිය ලියන්න පටන් ගත්තාම මේ ටෙලිවැකිය අද ආන්ගේ කාටුන සින්දුවෙන් අවසන් කරනවා හොඳට අහගන්නකෝ ඈ දැන් බලමුකෝ මුලින්ම ඔය අස්වැසුම අවුරුදු 75ක් ගිය තැනත් රටේ ජනගහනයෙන් ලක්ෂ 75ක් විතර සහනාධාරය ඉල්ලනවා නම් බලන්න සමහර ආබාධිත දුබලතා ඇති වයවෘද්ධ මිනිස්සු අඬන හැටි නේද ඒවා ඉල්ල ඉල්ල දැන් මේ මිනිස්සු අඬන්නේ BMW Pejoro Intercooler ඈ අවුරුදු 5න් 5ට විශ්‍රාම වැටුප් රට සවාරි ඒවා ඉල්ලලද නෑ රුපියල් 1500ක් නැත්තම් මේ මාසෙටම ලැබුණු රුපියල් 3000 ඒත් නැත්තම් වැඩිම වුණොත් මාසෙටම ලැබුණු රුපියල් 5000 ඔය මොකද්ද අස්වැසුමෙන්ද මොකෙන්ද හිස්වැසුමෙන්ද කපලා දැම්මා කියලා හරිනේ අවුරුදු 75ක් වෙනවා නිදහස ලැබලා රටේ විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 41යි ලෝකේ වටෙන් අරන් තියෙන ණය හරිද බිලියන 41යි රට ඇතුලේත් නිකන් ඉඳලා නෑ දෙන එක දීලා තිනවා නැති වෙන්නම රට ඇතුලෙන් ණය අරගෙන තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 42ක් මුළු එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 83යි මේ ගානටත් වඩා සමහරක් කාලවලට මේව වැඩි ඇති හරි මොකද ඔය සමහරක් ඒවා නියම ගණන් හිලව් නෑ ගන්න ණයවල ඇයි ඔය දැන් ඊයේ පෙරේදත් ගත්තනේ නේද දැන් තාමත් ඉල්ලනවනේ මෙච්චර ණය අරන් අන්තිමට ගෙවා ගන්න බැරි තැනට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා නේද හොඳම උදාහරණිනේ මේ අස්වැසුම ඉල්ලලා අඬන මිනිස්සු මේ රටේ ලක්ෂ 70ක් 75ක් විතර අද දිලිඳුයි රටේම ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයයි ඒකිනුත් මේ භාගයකට ආසන්න ගානක් යාචක තත්ත්වයට වැටිලා අවුරුදු 75ක් පුරා ගොඩ ගන්න බැරුගේ රටක් ඇයි එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි කියන තැනයි ප්‍රශ්නේ තියෙන්නේ එතනිනු අපි උත්තරේ හොයන්න ඕනේ මේ දූෂිත දේශපාලඥයින් පිරිසක් නේද හොර පප්පල සෙට් එකක් මාරුවෙන් මාරුවට වැරදි අරිෂ්ටයක් පෝපු නිසා රෝගී වුණු ආර්ථික දේහයක් තියෙන රටක් මේක වැරදි හොර වෙද පප්පලගේ අරිෂ්ටය බීපු නිසා හොඳේ මේ හොර පප්පල සෙට් එකේ වංචා දූෂණ නිසා මේ හොර පප්පල සෙට් එකේ වංචා දූෂණ නිසා හැකිලුණු ආර්ථිකයක් තියෙන රටක් ඒ නිසා විනාශ වුණු ආර්ථිකයක් තියෙන රටක් කුලි වැඩක් කරලා හරි ජීවත් වෙන්න කුලි වැඩ තියෙන්න එපා නේද හොඳම උදාහරණය මේසන් බාස්ලට අත්උදව් දීපු ගෝලීන්ට අත්වෙච්ච ඉරනම හරිද අනන්න සිමෙන්ති නෑ සිමෙන්ති ගණන්නේ වැලි අහස උසට ගිහිල්ලා වැලි නෑ හරිද ඒ නිසා අද ඉදිකිරීම් සම්පූර්ණයෙන් බිඳ වැටිලා ඒවට අත්උදව් දීපු ගෝල බාලයෝ පාර පුරා පවුල් පිටින් යාදින්නන් බවට පත් වෙලා ගෙයක් හදනවා තියා තීන්ත ටිකක් ගාගන්ටවත් හිතන්න බැරි තැන රට ඇවිත් තීන්ත ලීටර් 20 රුපියල් 30000යි 40000යි අතර කොහොමද ගාන කුලි වැඩක්වත් කරගන්න නම් අඩුම ගානේ ගයක් දොරක් හැදෙන්නම ඕනේ නේද වත්තක් සුද්ධ කරගන්න එපාය මොනවා කරන්නටත් ඉස්සෙල්ලා අඩුම ගානේ අලුත් කර්මාන්ත පටන් ගන්න ඕනේනේ මේ කිසිවක් නැති තැනට මේ රටපත් කළා මිනිහෙකුට අතපානේ නැතුව ජීවත් වෙන්න නම් රැකියා අවස්ථා සුලභ වෙන්න ඕනේ දොස්තරලත් රට දාලා යනවා නම් හරිද ජීවත් වෙන්න බැහැ කියලා අනිත් පහළ ආර්ථිකයක් ඇති මිනිසුන්ගේ ජීවිත කතා ගැන කුමන කතාවද නේද ඇත්තටම මේ දේශපාලන හොරපප්පල සෙට් එකට කවදාවත් රට දියුණු කරන්න ආර්ථික සැලැස්මක් තිබුණේ නැහැ එහෙම සැලැස්මක් ඉදිරිපත් කරපු පක්ෂයකට අපි ඡන්දය දුන්නේත් නැහැ
හරිද අපිත් හැමදාම මේ පප්පල ටික මාරුවෙන් මාරුවට අපට පොවන ණය සහ සහනාධාර කියන අරිස්ටේ බිබී ඉන්නවා හොඳේ මේ ණය පප්පලගේ අත ඇත්තම මිටියක් විතරමයි ඒ නිසා හැම ප්‍රශ්නයකටම ඇති උත්තරේ තමයි ණය කියන ඇණය මේ ණය කියන ඇණය හැම තැනටම ගහලා 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 දැන් ලක් මාතාවගේ ඇඟ පුරාම තැන තැන හිල් වෙලා ගලා යන්නේ ණය කියන ලේ හරිද මේ ණය කියන ඇණීම ගහලා හොඳේ මේවා තුවාල නෙමෙයි දැන් වන වෙලා තියෙන්නේ ඒවයින් දැන් ගලන්නේ සැරව අදවන විට අපේ රටේ මිනිස්සු අස්වැසුම ළඟ සමෘද්ධිය ළඟ හඬා වැටෙන්නේ අද ග්‍රාමීය ජනතාවගේ తాවකාලික රැකියාවස්ථා පවා අහිමි වෙලා තියෙන නිසා කියලා අමතක කරන්න එපා හොඳේ ඇඟලුම් ක්ෂේත්‍රයේ විතරක් රැකියා කී දහක් නැති වෙලාද දරුවන්ට තුන් වේල කන්ට දෙන්න බැරි තරමට ග්‍රාමීය ආර්ථිකයේ බිඳ වැටිලා නාගරිකව බෝඩින් ජීවිත ගෙවන අයගෙන් අහන්න දැන් සනීපද කියලා සනීපේ කියලා දේවි හොඳේ කිසිම ගාණක් නැති මැති ඇමතිලා මන්ත්‍රීලාට මොන වරප්‍රසාදද පෙට්‍රල් ටික නිකන් ඩීසල් ටික නිකන් වාහනේ නිකන් රියදුරන් නිකන් ආ ළඟ ඉන්න රියදුරාගේ ඉඳලා gedara උඳලා දක්වා සුරසැප පෞල් පිටින් විදේශ සංචාර හරිද ඒ ගිහිල්ලත් නතර වෙන්නේ මේ පොඩි පහේ තැන්වල නෙමෙයි අන්තිමට මේ රටේ තියෙන අන්තිම ඩොලරේටත් තට්ටු කරලා සුපිරි හෝටල් වල සැප විඳලා එන්නේ දරුවෝ ඉගෙන ගන්න පිට රටවල් වල කෑම ටික පිනට හරිද හතර අතේ කොමිස් ගහනවා අහුණු තැනින් හොරා කනවා නේද නැත්තම් ඉතින් ගත්ත ණය වලට මොකද වුනේ ඇමරිකානු ඩොලර් බිලියන 83කුත් ණය වෙලා අන්තිමට ඉතුරු වුනේ තුන් වේල කණ්ඩ නැති හිඟන රටක් නම් ඔහෙලා මක්කටේ ණය වුනේ එදා ඉඳලා ඇමරිකානු ඩොලර් බිලියන 83ම ණයට ගත්තේ මේ හොර පප්පල සෙට් එක කියලානේ අපිට අමතක වෙලා තියෙන්නේ මේ හොර වෙද පප්පල සෙට් එකමයි හරිද අපට දිගටම මේ හොර පප්පල සෙට් එක පොවන්නෙම හොර අරිෂ්ඨය හොඳට මතක තියාගන්න මේ ණය අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කරන ප්‍රසස්ත කරන ඔය ඔක්කොගෙම මේ එකම වෙද පප්පල සෙට් එක මුන්දලා අපිට මරණ මංචකයට ඇදලා දාලා මේ ගෙවන්නෙම මේ හොර වෙද පප්පල ටික අපිට පොවන්නෙම හරිද ඒ වැරදි අරිෂ්ඨය ඉතින් අපි තවදුරටත් මේ හොර පප්පලගේ මේ හොර වෙද පප්පලගේ අරිෂ්ඨය තව කොයි කාලයක් අපේ දරුවන්ටත් පොවනවද කියලා අද ටෙලිවැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා ගම ඉන්නවා එහෙ පප්පල රැනක් ඉන්නවා ගමට පප්ප ගම කියනවා ඒ පප්පල ජොලි වැඩ කරනවා හරි ලොකු බලයක් එහි තියෙනවා ගමේ හැමෝටම පොවනවා පව්ජින් පප්පව මග අරිනවා